තොර මේ රුධිර සංඝටක මොනවද ඒවයි කෘත්‍යයන් මොනවද කියන එක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතකොට මම මේක පෙන්වන්නම් මේ විදිහට. හරි. එතකොට හඳුනා ගන්න රුධිරයේ රක්ත වර්ණය. එහෙම නැත්නම් ඒ රක්ත වර්ණය ඇවිල්ලා තියෙන්නේ එක සංඝටකයක් නිසා පමණයි. එක තව සංඝටක තියෙනවා. කොහොමද 155ක් ද්‍රව තත්වයේ තියෙන්නේ 145ක් ඝන තත්වයේ තියෙන්නේ. හරිද? එතකොට මොනවද මේකේ තියෙන කොටස් ටික කියලා බැලුවොත් මුලින්ම රුධිර දේහාණු සහ ප්ලාස්මාව කියලා හඳුන්වනවා. කොටස් දෙකක් තියෙනවා. දේහාණු කියන්නේ ඝන කොටස 145ක් තියෙනවා. ප්ලාස්මාව කියන්නේ ද්‍රව කොටස. රුධිරයේ ද්‍රව කොටස. දේහාණු නැවත කොටස් තුනකට බෙදෙනවා. සතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා කියලා. සතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා. ඊළඟ රුධිර ප්ලාස්මාව ගත්තොත් ඒක කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ජලයේ තියෙනවා, වැඩිපුරම තියෙන ජලය. ඊළඟට ජලයේ ද්‍රාව්‍ය දේවල් තියෙනවා. ජලයේ දියවන දේවල්. ඊළඟට ජලයේ අද්‍රාව්‍ය දේවල් තියෙනවා. රුධිර ප්ලාස්මාව කියන්නේ ද්‍රව කොටසනේ, ඒ වැඩිපුරම තියෙන ජලය. අපි වර්ගීකරණය ඇහැට හුරු කරගන්න. ඊළඟට මේ රුධිර කදාවක් බැලුවොත් අන්වීක්ෂයකින් විවිධ රුධිර පරීක්ෂණ කරනවානේ. එයාලා පරීක්ෂා කරලා බලන්නේ ඔය රතු රුධිරාණු, සුදු රුධිරාණු. ඒ සුදු රුධිරාණු වලත් ආකාර කීපයක් තියෙනවා. රුධිර පට්ටිකා ඒවා කොච්චර ප්‍රතිශත වලින් තියෙනවද කියලා තමයි ගොඩක් වෙලාවට එයාලා බලන්නේ. හරිද? මල් ප්‍රසන්ටේෂන් එක පේන ඇති රුධිර කදාවක් අන්වීක්ෂයෙන් බැලුවාම දේහාණු වර්ග තුනක් තියෙනවා. මොනවද මේ දේහාණු වර්ග තුන? රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා කියලා වර්ග තුනක් තියෙනවා. හරිද? ඒ ටික ගැටලුවක් නැතුව ඇති. අපි ඒවා එකින් එක පිළිබඳ කතා කරමු. රතු රුධිරාණු ගත්තොත් මේ රතු රුධිරාණු වල තමයි රතු පාට තියෙන්නේ. එකට හේතු වෙන්නේ හිමොග්ලොබින් කියන වර්ණය. හිමොග්ලොබින් වර්ණය හොඳට තියෙනවා නම් රතු පාට තියෙනවා හොඳට. ඒතර හිමොග්ලොබින් හදන්න යකඩ කියන මූලද්‍රව්‍ය අවශ්‍යයි. අපි 10 වසරේදී කතා කරනවා. යකඩ අඩු වුණොත්, යකඩ අඩු වුණොත් රතු පාට හිමොග්ලොබින් හොඳට හැදෙන්නේ නැහැ. හිමොග්ලොබින් හොඳට හැදුනේ නැත්තම් අපි දේහයේ සුදු මැලි වෙලා නැස්සට එහෙම සුදු මැලි වෙලා තියෙන හරිනම් රතු රෝස පාටට තියෙන්න ඕන. තොල් පෙති මේවා මොනවාද විදුරු මස් ඒ සීමාව රතු රෝස පාටට තියෙන්න ඕන. ඒවා සුදු මැලි වෙලා යනවා. ඇයි? හිමොග්ලොබින් හරියට හැදුනේ නැත්තම්. හිමොග්ලොබින් හැදෙන්නේ නැහැ යකඩ අඩු වුණොත් හැදෙන්නේ නැහැ. ඒ නිසා යකඩ ඌනතාවයේ තියෙනවා නම් සුදු මැලි වෙලා වගේ තමයි ඉන්නේ. හරි. ඊළඟ රතු රුධිරාණු වලින් මොනවද කරන්නේ? වැදගත් දෙයක් කරනවා. බලන්න රුධිරයේ කොටස් ටික මතක ඇතිනේ නේද? රුධිරයේ කොටස් ටික මේ හෘදයේ කොටස් ටික. එතකොට මෙන්න මෙයා පෙනහළු වලට ගිහිල්ලා ඔක්සිජන් අරගෙන මේ රතු රුධිරාණුත් එක්ක ඔක්සිජන් බැඳෙනවා. බැඳිලා ඒ ඔක්සිජන් ආපහු හෘදය හරහා හැම රුධිර ශෛලයකටම ගිහිල්ලා හිමොග්ලොබින් එක්ක බැඳිලා ඉන්න ඔක්සිජන් සෛලවලට දීලා අහපව් හිමොග්ලොබින් තනියම එනවා. හරිද? හිමොග්ලොබින් එනවා නැවත පෙනහළු වලට. රතුරුධිරාණු වලට නැෂ්ටියක් නැහැ නේද? නැෂ්ටියක් නැහැ. රතුරුධිරාණු වලට නැෂ්ටියක් නැහැ. නැෂ්ටියක් නැහැ. රතුරුධිරාණු වලට නැෂ්ටියක් නැහැ. ඒක හරි. එතකොට ඒක සුවිශේෂී අවස්ථාවක්. එතකොට මේ ඔක්සිජන් එක්ක හිමොග්ලොබින් බැඳෙනවා කොහෙදද? පෙනහළු වලදී. ඔක්සි හිමොග්ලොබින් කියලා එකක් හැදෙනවා. ඒක සෛලවලට අරගෙන එනවා හෘදය හරහා. ඇවිල්ලා සෛලවලදී අර බන්ධනය ගලවලා හිමොග්ලොබින් ටික නෙමෙයි ඔක්සිජන් ටික සෛලවලට දීලා හිමොග්ලොබින් නැවත පෙනහළු වලට එනවා. ඔබ දිගටම වෙනවා. හරිද? එතකොට හිමොග්ලොබින් ගේ ප්‍රධාන කාර්ය, එහෙම නැත්නම් රතු රුධිරාණු කියලා ගත්තොත් රතු රුධිරාණු වල ප්‍රධාන කාර්ය මෙන්න මේ
තෛලවලට අවශ්‍ය ඔක්සිජන් පරිවහණය කිරීම ද්‍රව්‍ය පරිවහණය කරනවා කියන එක වෙන වෙන يعني රුධිර ප්ලාස්මාවට තමයි ද්‍රව්‍ය පරිවහණය කියන එක තියෙන්නේ. රතු රුධිරාණු ගත්තොත් රතු රුධිරාණු වලට තියෙන ප්‍රධාන කාර්ය තමයි ඔක්සිජන් පරිවහණය කිරීම. ඔක්සිජන් පරිවහණය කිරීම. අර කිව්වා වගේ රතු රුධිරාණු වල න්‍යෂ්ටියක් නැහැ. ඔය අස්ති අස්ති වල තියෙනවා අස්ති අභ්‍යන්තරයේ රතු ඇටමිදුළු කියලා. අර 10 වසරේදී අපි කතා කරනවා මේ රතු ඇටමිදුළු වල තමයි රතු රුධිරාණු නිපදවන්නේ. ඒවා නිපදවලා අපේ රුධිරයට එකතු වෙනවා රතු රුධිරාණු. න්‍යෂ්ටියක් නැහැ. ඊළඟට බලන්න සුදු රුධිරාණු අපේ වර්ග 3 පිළිබඳ අපි කෙටි කතා කරලා සතහනට පසු යමු. සුදු රුධිරාණු ගත්ත. සුදු රුධිරාණු කියන එක්කෙනා රුධිරයට ඇතුළු වෙන ව්‍යාධි ජනකේ සුදු රුධිරාණු තමයි අපේ ඇඟේ ඉන්න ආරක්ෂක බලකාය ආරක්ෂක හමුදාව. ඒකට ඒ ඉන්න ආරක්ෂක හමුදාව සුදු රුධිරාණු යාලා ෆයිට් කරනවා යාලා සටන් කරනවා කාට විරුද්ධවද අපේ ඇඟට ඇතුළු වෙන විස බීජවලට එහෙම නැත්නම් ව්‍යාධි ජනකයින්ට රෝගකාරකයින්ට විරුද්ධව සටන් කර සටන් කරලා අපේ ඇඟ අපේ දේහය ලෙඩ රෝග වලින් ආරක්ෂා කරන ප්‍රධාන රාජකාරියේ පැවැත්ලා තියෙන සුදු රුධිරාණු වල. එතකොට ওই සුදු රුධිරාණු වලට අලුත්ම වෛරස් එකක් හරි මොකක් හරි ඇතුළු වුණොත් එයාට විරුද්ධව හමුදාව හදන්න වෙනවා. එයාට විරුද්ධව සටන් කරන්න හැඩ ගැහිච්ච අපි හිතුවත් විශේෂ කාර්ය බලකාය හරි ඒ වගේ වෙනම කණ්ඩායමක් එයාලට හදන්න ඕන. ඇඟේ නෑනේ වෙනකොට අලුත්ම වෛරස් එකක් නේ. එතකොට මේ මොකද වෙන්නේ? ඒක හදනකම් අපේ ඇඟ අඩපණ වෙනවා. මොකද අරේන වෛරස් එක ඊට වඩා ප්‍රබලයි. එතකොට එක පැත්තක් අල්ලගෙන අපේ දේහය අඩපණ කරනවා. එතකොට ඉන්න අතරතුර රහසේ හදනවා සැඟවිලා හදනවා අර ආපු එක්කනට විරුද්ධව ප්‍රතිදේහ අපි කියනවා ප්‍රතිදේහ හදනවා කියලා. ප්‍රතිදේහ හදනවා යතර දැඟ දුර්වලයි ප්‍රතිදේහ හදනවා හදලා අන්න ඔය අතර නැග දුර්වලා තියෙන අතර ප්‍රතිදේහ යනවා ගිහිල්ලා හිමින් සීරුවේ සටන් කළ නියමිත කාලයකදී සාමාන්‍ය ඉබේම වෛරස් රෝග හොඳ වෙනවා. ඉබේම වෛරස් රෝග හොඳ වෙනවා. හොඳ වෙන්නේ අර හදන ප්‍රතිදේහ ගිහිල්ලා සටන් කරන්න පොඩි කාලයක් යන නිසා. එතකොට මෙන්න මේ සුදු රුධිරාණු වර්ග ටිකක් තියෙනවා. මොනවද මේ සුදු රුධිරාණු වර්ග ටික? නියුට්‍රොෆිල, ඊයසිනෝෆිල, බේසෝෆිල, වසාසයිල, මොනෝසයිට කියලා. මේක මතක තියාගන්න ලේසි. ෆීල 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 කියලා තුනක් අගට තියෙනවානේ. මෙන්න මෙයා නියුට්‍රොෆිල, ඊයසිනෝෆිල, බේසෝෆිල. ඊළඟට වසාසයිල මොනෝසයිට. වසාසයිල මොනෝසයිට කියලා තවත් සුදු රුධිරාණු වර්ග දෙකක් තියෙනවා. මේ පස් දෙනාව අඳුරගන්න නැවතත් නියුට්‍රොෆිල, ඊයසිනෝෆිල, බේසෝෆිල, වසාසයිල මොනෝසයිට කියලා පස් දෙනෙකින් පස් දෙනෙකින් හරිද? දේහනුව වර්ග කරනවා නේද? ඔව් මෙයාලව වර්ග කරනවා. මෙයාලගේ මේ කණිකා පොඩි පොඩි කණිකා මම පෙන්නන්නම්. දැන් මෙතන ඔයාලා ගත්තොත් අපි මම ඔයාලට පෙන්නන්නම්. දැන් මෙතන අපේ 9 වසරේදී ඒක ඇත්තට අපිට ලොකුවට කතා කරන්නේ නැහැ. නමුත් 11 වසර තියෙනවා වෙනම අපිට ලොකු පාඩමක්. මම ඒක චුට්ටක් ඔයාලට පෙන්නන්නම්. පොඩි අවබෝධයක් ගන්න. ඔය සුදු රුධිරාණු බෙදෙනවා කණිකාමය තියෙන කණිකාමය නැහැ කියලා. කණිකා කියන්නේ පොඩි පොඩි ඩොට් ඩොට් වගේ තියෙනවා අරට පෙනේ. පුල්ලි පුල්ලි වගේ තියෙනවා. මම එක පෙන්නන්නම්. 11 වසර පුත අරගෙන හරිද? එතකොට එතන ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් මෙයාලගේ මොනවද තියෙන මේ ක්‍රියාකාරීත්වය.
අපි මෙතනදී පොඩ්ඩයි කතා කරන්නේ ගැඹුරින් කතා කරන්නේ නැහැ. මුචාරට වැඩි දුර කතා කරනවා නම් වැඩි දුර ඉගෙන ගන්නවා නම් ඒවා පිළිබඳව හඳුනා ගන්න පුළුවන්. මේ තියෙන්නේ 11 වසර දෙවෙනි වාරයේ පළවෙනි පාඩම. 11 වසර දෙවෙනි වාරයේ පළවෙනි පාඩම මානව දේහ ක්‍රියාවලිය. ආහාර ජීර්ණ පද්ධතිය තියෙනවා. මේක අපිට වැඩක් නැහැ. වැඩක් නැහැ වැඩක් තියෙනවා. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ඊළඟට ආහාර ජීර්ණ පද්ධතියෙන් පස්සේ ශ්වසන ක්‍රියාවලිය තියෙනවා. හුස්ම ගන්න පිට කරන ක්‍රියාවලිය තියෙනවා. මේ තියෙන පෙනහළු වල වලට මතක ඇති අපි අන්තිම දවසේ කතා කරපු ලේ ගාර්ථ කියලා කිව්වා. මෙන්න මේ ගාර්ථ වලට තමයි එන්නේ කවුද? උපුෂ්‍ය මහා දමනියෙන් බෙදිලා මේ ගාර්ථ වලට එන්නේ. ඇවිල්ලා අපිරිසිදු රුධිර එහෙම නැත්නම් කාබන් ඩයොක්සයිඩ් ගාර්ථ ඇතුළට දාලා ගාර්ථ ඇතුළේ තියෙන ඔක්සිජන් රුධිර නාල වලට අරගෙන පිරිසිදු කරගෙන උපුෂ්‍ය ශිරා වලට යන්නේ. මෙන්න මෙයාලා හරහා තමයි වායුව මාරුව සිද්ධ වෙන්නේ. රුධිර පිරිසිදු කර ගැනීම වෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන රූප සටහන. රුධිර එනවා නිල් පාටින් තියෙන අර කාබන් ඩයොක්සයිඩ් වැඩි කියන අදහස. ඒ කාබන් ඩයොක්සයිඩ් මෙන්න ගර්ත ඇතුළට දෙනවා. කාබන් ඩයොක්සයිඩ් එක්ක ජල වාෂ්පත් දෙනවා. අර එන රුධිර ආශ්වාස රුධිරේ තියෙන ඔක්සිජන් ටික මේ මෙන්න මේ රතු රුධිර අණු මේ තියෙන රතු රුධිර අණු රූපයක් අන්න රතු රුධිර අණු වලට ගන්න. අරගෙන පුප්පුෂය ශිරා ඔස්සේ කොහෙටද යන්නේ? පුප්පුෂය ශිරා ඔස්සේ කොහෙටද? පුප්පුෂය ශිරා ඔස්සේ කොහෙටද යන්නේ? පෙනහළු වලට. පෙනහළු ඇතුලේ තමයි ඉන්නේ. දැන් පෙනහළු ඇතුලේ ඉඳගෙන අපි සුද්ධ කරගත්තා කාබන් ඩයොක්සයිඩ් එංගලා ඔක්සිජන් ගහගත්ත. දැන් කොහෙටද යන්නේ? පුක්ෂේ ශිරාවස්සේ මල දරන නමක් හෘදයට යන්නේ. හෘදේ මොන කුටීරයටද යන්නේ? මතක නැද්ද? පුක්ෂේ ශිරා ශිරා උපුෂේ ශිරා කොහෙටද ඇතුළු වෙන්නේ? බක්කල පිරිසිදු කරගෙන පුප්පුෂේ ශිරා ඇතුළු වෙන්නේ වම් කර්ණිකාවට. වම් කර්ණිකාවට ඇතුළු වෙන. හරි. දැන් මේ තියෙන 11 වසර අපි කියවල පාඩමට අදාළ කොටස මේදී රුධිරය අරගෙන මේ විදියට හොලවලා මේ විදියට තිබ්බාම තද රතු පැහැති දේහාණු 145ක් රුධිර ප්ලාස්මාම 155ක් තියෙනවා කියලා කිව්වා. ඒක අර වර්ගීකරණය නැවතත් මෙතන තියෙනවා. රුධිරය දේහාණු ප්ලාස්මය කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. දේහාණු බෙදලා තියෙනවා රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටික. සුදු රුධිරාණු අතර බෙදලා තිබ්බේ නැහැ. නමුත් මෙතනදී බෙදලා තියෙනවා කණිකාමය සුදු රුධිරාණු සහ කණිකාමය නොවන සුදු රුධිරාණු. කණිකාමය කියලා කියන්නේ අර මොකවත් තිත් වගේ තියෙනවා. ඒවා හඳුනා ගන්න දේසි කණිකාමය ඒවා ෆීර 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 කියලා තියෙන තුන් දෙනාම කණිකාමය සහිත සුදු රුධිරාණු. නියුට්‍රොෆිල, ඊයසිනෝෆිල, බේසෝෆිල. කණිකාමය නොවන ඒවා මොනවද? වසාසෛල සහ මොනෝසයිට. මෙතන රතු රුධිරාණු මෙතන වැඩිපුර කොටස් ටිකක් තියෙනවා. වැඩිපුර ටික එන්න කතා කරේ ඉන්නම්. මේ දිනකොට ඒවා දෙන්නේ නැහැ. මිනිස් රුධිරයේ ඝන මිලිමීටරයක රතු රුධිරාණු තියෙනවා මිලියන 5ක්. රතු රුධිරාණු තියෙනවා මිලියන 5ක් තියෙනවා. ඊළඟට මේක හැඩය ගැන කියලා තියෙනවා. රතු ඇට මිදුළු ඇතුලේ හතර ගන්න කියලා කිව්වා. ආයු කාලය මාස 4යි.
තර මේ රතු රුධිරාණු නිරන්තරයෙන් නිරන්තරයෙන් අලුත් වෙවි අලුත් වෙවි තියෙන මාස 4න් පස්සේ කල්පයිනෝ ඒවා විනාශ වෙනවා. එතකොට මාස මේ රතු රුධිරාණු එනම් අවුරුදු ගානක් පරණේව අපේ ඇඟ ඇතුලේ නැහැ. ඒවා හැමතිස්සෙම මාස 4කට සැරයක් අලුත් වෙනවා අලුත් වෙනවා. ඒක රක්තාණු වල න්‍යෂ්ටියක් නැහැ. අර කලින් කිව්වද රතු රුධිරාණු වල න්‍යෂ්ටියක් නැහැ. න්‍යෂ්ටියක් නැහැ. ඒ නිසා යාට ඔක්සිජන් පරිවහනය කිරීම පහසු වෙනවා පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙලා. හරියද පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙලා මේක පරිවහනය කිරීම පහසු වෙනවා. ඊළඟට රතු රුධිරාණු වල එහෙම නැත්නම් රක්තාණු වල කාර්ය අපි මොකක්ද කියලා කිව්වා. ඒක ආයමත් කියන්න අවශ්‍ය කියලා බලන්න ඔක්සිජන් හිමොග්ලොබින් එක්ක බැඳිලා ඔක්සිජන් පරිවහනය කරන එක තමයි රතු රුධිරාණු වල කාර්. සුදු රුධිරාණු ගත්තාම මෙයාගේ න්‍යෂ්ටි තියෙනවා පේනවා ඇති. මෙයාට න්‍යෂ්ටි තියෙනවා රතු රුධිරාණු වලට වඩා විශාල නමුත් එච්චර නැහැ. කොච්චරක් තියෙනවද කියලා බලන්න රතු රුධිරාණු 600කට එකක් පමණ වෙන ලෙස සුදු රුධිරාණු තියෙනවා. හරිද? ඊළඟට න්‍යෂ්ටි තියෙනවා මෙයාගේ කඩින් ආගේ තිබෙන්නේ නැති වුණාට. ඊළාට මේ සුදු රුධිරාණු වර්ග දෙකක් අපි කිව්වානේ කණිකාමය කණිකාමය නොවන කියලා. ඒ වර්ග දෙකත් අඳුනගත්තා. නමුත් ඒ විදිහට අපිට වර්ග කරන්න අවශ්‍ය නැහැ මෙතනදී. නමේ වසරේදී නියුට්‍රොෆිල යසනෝෆිල බේසෝෆිල අයිති වෙන්නේ කණිකා සුදු කණිකාමය සුදු රුධිරාණු. එතන මේකෙදි ඝන මිලිමීටරයක සුදු රුධිරාණු තියෙනවා 4000ක් 11000ක් අතර. ඒ ඝන මිලිමීටරයක සුදු රුධිරාණු 4000ක් 11000ක් අතර තියෙනවා. ඒතර අපි රුධිර පරීක්ෂණයක් කරපුවාම නියුට්‍රොෆිල තියෙනවා මෙන්න මේ ප්‍රතිශත මේ පරාසය තුල තියෙනවා 50ක් 70ක් අතර. මේ තියෙන නියුට්‍රොෆිල. මේවා කණ්ඩිකා මේ න්‍යෂ්ටි කණ්ඩිකාවලට බෙදිලා තියෙනවා. ඒ අනුව එයාලව අඳුර ගන්න පුළුවන්. කණ්ඩිකා එතන 1 2 3 4ක් තියෙනවා. නියුට්‍රොෆිල, ඊයසිනෝෆිල, න්‍යෂ්ටි කණ්ඩිකා දෙකකට බෙදිලා තියෙනවා. 101ක් 104ක් වගේ තමයි නියුට්‍රොෆිල අපේ උදිරේ තියෙන්නේ. බේසෝෆිල කණ්ඩිකා එකක් වගේ පේන්නෙන් තියෙන්නේ 101ක් වගේ ප්‍රතිශතයක් තමයි අපේ ඇඟ ඇතුලේ තියෙන්නේ. මේ තියෙන්නේ වසා සෛල. මේ වසා සෛල ගත්තාම එයාගේ න්‍යෂ්ටි කණ්ඩිකා වලට බෙදිලා නැහැ. එයාගේ භාගයට වගේ බෙදලා තියෙන්නේ. සියයට 20ක් 40ක් විතර තියෙන වසා සෛල, සියයට 2ක් 8ක් වගේ තියෙන මොනෝසයිට්. විස බීජ භක්ෂණය කිරීම ප්‍රතිදේහ. විස බීජ භක්ෂණය කරනවා කියන්නේ රේන විස බීජ වලට විරුද්ධ සටංගල ඒවා කාලා 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 දාලා විනාශ කරනවා. අපේ දේහයට හානි කරන්න දෙන්නේ නැහැ. ප්‍රතිදේහ හදනවායි කියන්නේ සුදු රුධිරාණු වලින් අර එනායට විරුද්ධව හදන ප්‍රතිදේහ. එයාල තමයි ඊට පස්සේ කියලා භක්ෂණය කරලා විස බීජ කාලා විනාශ කරන්න අපිට බාධා අපිට කරදරයක් කරන්න දෙන්නේ නැති. ඊළඟට මේ අපි ගත්තොත් රුධිර පට්ටිකා දැන් අපි දේහාණු වල තුන්වෙනි වර්ණ රුධිර පට්ටිකා ගත්තොත් එයාටත් න්‍යෂ්ටියක් නැහැ. හරිද? මේක සම්පූර්ණ සෛල ව්‍යුහයක් නෑ. සෛල කොටස් වගේ තමයි මෙයාලා අපිට පේන්නේ. සෛලීය කොටස් විදියට පේන. ඊළඟට නිරෝගී පුද්ගලයෙකුගේ ඝන මිලිමීටරයක රුධිර පට්ටිකා 150,000ක් ලක්ෂ 4ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේ මොනවද ඩෙංගු වලදී මේ රුධිර පට්ටිකා ප්‍රමාණය මේ පරාස එන්න එන්න පහළ බැහැලා 50,000 20,000 10,000 ඔය වගේ අඩු වෙන. ඉතින් ඒවා අඩු වෙන එක හොඳ නෑ. මොකද බැරි වෙලා හරි තුවාලයක් වුණොත් මේක රුධිරයේ කැටි ගැහෙන්න රුධිර පට්ටිකා නෑ අපේ ඇඟ ඇතුලේ. ඒ නිසා රුධිර වහනයක් වෙලා මිය යන්න පුළුවන්. රුධිර වහනයක් වෙලා මිය යන්න පුළුවන්. හරිද? ඔන්න ඔය ටික තමයි අපි කතා කරන්නේ දේහාණු විදිහට. ඊළඟට රුධිර ප්ලාස්මේ යටතේ අපි වෙනම කතා කරමු. එන්න මෙතන ක්‍රියාකාරකමක් තියෙනවා ස්කෙඩියේ රුධිර කේශනාලිකා බලන්න කියලා. කුඩා මාළුවෙක් ගැහරි ස්කෙඩියෙක් ගැහරි ටිකක් අපහසු කාර්යයක්. මේ තියෙන අපි කතා කරපු හෘදය
ඒ ටික අපි කතා කරලා ඉවරයිනේ. එතකොට මෙන්න මෙතන අපි 9 වසර පොතට ගියාම මෙන්න 9 වසර පොත තියෙනවා. අර අපි කතා කරපු ටිකම. එතකොට රතුරු දිරාණු පිළිබඳ මෙන්න මේ වගේ පොඩි කාර්යයක් පොඩි කොටසක් තියෙන්නේ. ඊළඟට සුදුරු දිරාණු පිළිබඳ මේ වගේ පොඩි කොටසක් තියෙන්නේ. රුධිර පට්ටිකා පිළිබඳව මේ වගේ කොටසක් තියෙනවා. එතකොට මෙන්න මේ රුධිර පට්ටිකා අඩු වෙනවා සමහර වෛරස් රෝගවලදී. ප්‍රධාන එක අපි දන්න දේ තමයි ඩෙංගු. ඩෙංගු වලදී රුධිර පට්ටිකා පහත බහින මීඋණ වලදී රුධිර පට්ටිකා පහල බැසීමක් සිද්ධ වෙනවා. ඒත් හැම වෛරස් එකකදීම රුධිර පට්ටිකා නෙමෙයි සමහර රෝගවලදී තමයි ඩෙංගු රෝගේ මීඋණ වගේ වලදී විතරයි රුධිර පට්ටිකා පහල බහින්නේ. රුධිර පට්ටිකා පහල බහින්නේ. හරිද? ඔයාලට පැහැදිලි ඇති මොකක්ද මේ කියන්නේ කියලා. රුධිර පට්ටිකා එම අසාමාන්‍ය විදියට පහළ වහිනවා. ආරට ඩෙන්ගු හැදිලා තියෙනවද කාට හරි? ඩෙන්ගු හැදිච්ච දරුවෝ ඉන්නවද? මට හැදිලා තියෙනවා ඩෙන්ගු. හැදුනහම රුධිර පට්ටිකා මට මතක විදියට 11,000ක් හරි 10,000ක් වගේ ප්‍රමාණයකටම අඩු වුණා. ඔයාලත් හැදිලා තියෙනවා. ඔයාලගෙත් ඒ රුධිර පට්ටිකා ප්‍රමාණය පිළිබඳව වලට යම් අවබෝධයක් ඇති දුර්වලලා ඉන්නේ ඇඟ නේ. එතකොට මතකද කියලා බලන්න රුධිර පට්ටිකා කොච්චරක ප්‍රමාණයක් අඩු වුණාද කියලා. මතක නම් chat එකට හරි දාන්න. එතකොට පොඩි අර ඒ කාලේ කියනවා බ්‍රෂ් එකෙන් දත් මදිනකොට පරිස්සම් වෙන්න කියලා. මොකද විදුරු මාසක් තුවාල වුණොත් රුධිරය කැටි ගැහෙන්න හරි අමාරුයි කියලා පරිස්සම් වෙන්න කියනවා. රුධිර කැටි ගැහිමක් වෙන්නේ නැතුව අකන්න රුධිරය. මොකද රුධිර පට්ටිකා නැහැනේ, පහළ බහැලා තියෙන හොඳටම. නිසා රුධිරය කැටි ගැහෙන්නේ නැතුව රුධිර වහනයක් වෙලා මිය යන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඒ ප්‍රධාන කට්ටියකින් පස්සේ රුධිර ප්ලාස්මය ගැන අපි කතා කරනවා. රුධිර ප්ලාස්මයේ තියෙන්නේ පොඩි කොටසක් තියෙන්නේ බලන්න. රුධිර ප්ලාස්මය තමයි අපි ගන්න ද්‍රව්‍ය පරිවහනය කිරීමට. ද්‍රව්‍ය පරිවහනය කරන්න. හරිද? මොනව ද්‍රව්‍යද පරිවහනය කරන්න? අපි ඔතන දන්නවා අපි ආහාර ජීර්ණේ ඵල පරිවහනය කරන. දැන් අපි ගන්න ඛනිජ ලවණ, අපි බොන විටමින් වර්ග, ඒවා රුධිර ප්ලාස්මය හරහා බෙදා හරිනු. ඊළඟට බහිස්රාවී ඵල, ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වෙන්න පුළුවන්. ඊළඟට යූරියා, යූරික් අම්ලය, ඛනිජ ලවණ, මේ ලවණ වර්ග ඒවා බෙදා හරිනවා. ඊළඟට අපේ හෝමෝන, අපේ ඇඟේ අපේ ක්‍රියාකාරීත්වය සඳහා හෝමෝන අවශ්‍යයිනේ. බය වුණාම ශරීර වර්ධනයට නොයෙකුත් වර්ගයේ හෝමෝන තියෙනවානේ. මෙන්න මේ හෝමෝන බෙදා හරින්නේ රුධිර ප්ලාස්මාව හරහා. ප්‍රෝටීන වර්ග, එන්සයිම තමයි ඔය මොනවද ආහාර ජීර්ණයට ගොඩක් වෙලාවට දායක වෙන එන්සයිම. ආහාර ජීර්ණයට දායක වෙන එන්සයිම් උදාහරණයක් තමයි බත් අරගෙන හපනකොට ඒක ඇමයිලේස් කියන එන්සයිමේ මගින් සංකීර්ණ කොටසක් බවට කඩනවා. එතකොට එන්සයිම පරිවහනය කරන ඒවා මෙන්න මේ රුධිර ප්ලාස්මාව මගින් තමයි සිදු කරන්නේ. රුධිර ප්ලාස්මාව වගේ තමයි සිදු කරන්නේ. ඒක ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. අපි මේ කතා කරපු දේ රුධිර ප්ලාස්මාව ගැන කතා කළා, දේහාණු ගැන කතා කළා. මම නැවත සාරාංශයක් ගත්තොත් රුධිරයේ තියෙන සංඝටක ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මොනවද? දේහාණු සහ රුධිර ප්ලාස්මා. දේහාණු වලට මොනවද අයිති උනේ? හරිද? ඊළඟට එයාලගේ කාර්යයන් තමයි අපිට ජාන්තමින් කතා කරන්න තියෙන. ඒ ටික වලට මතකනම් බය වෙන දෙයක් නැහැ. අපි ඒ ටික සටහනට යමු. මම සටහන මේ විදිහට කියන්න. ඔතන ඔයාලගේ ටියුට් එකේ නම් දීලා තියෙනවා පොඩි චාට් එකක්. ඒක ගැටලුවක් නැහැ. ඊළඟට
දේහානු වර්ග පිළිබඳ කෙටි සටහන් ලියන්න කියලා තියෙන්නේ. ඊළඟට රතු රුධිරාණු ගැන අපිට පොඩ්ඩක් ලියන්න තියෙන. අපි ඒක ලියලා එමු. එන්න මෙතන ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා බලන්න. මෙන්න මේ කරුණු දෙක ලියා ගන්න. මෙන්න මේ කරුණු දෙක ලියා ගන්න රතු රුධිරාණු යට. මේ හැම එක්කෙනාගෙනම පොඩි පොඩි සටහන් ටිකක් ලියන්න තියෙන්නේ. ඊට පස්සේ රුධිර පාරවිලේණය ගැන කතා කරන්න තියෙනවා. ඒ සතිය මගේ හැරිච්ච දවසට අපි නිවාඩු දවසක මම ආලෙන් අහන්න පාඩමක් කරන්න. රතුරුදුරාණු ගැන ලියා ගන්න. ඒ අතර පළවෙනි වාර විභාගයටත් ලෑස්ති වෙන්න. ඉස්කෝලේදී ඔයාලගේ විද්‍යා පාඩම් සියල්ලක් උගන්වලා ඉවර නම් ගොඩක් වෙලාවට ඒ පාඩම් වලින් විභාගයට දෙයි. විභාග සමහර පාසල් වල දින තීරණය කරලා තියෙනවා, සමහර පාසල් වල නැහැ. කෙසේ වෙතත් ඔයාලගේ ගුරුවරුන්ගෙන් චුට්ටක් කතා කරලා අහලා දැනගන්න මොන පාඩම් දක්වා විභාගෙට එනවද කියන එක පිළිබඳව. ඒ අනුව හොඳට සූදානම් වෙන්න. ගොඩක් වෙලාවට ළමයි පේනවා මේ විභාගෙට සූදානම් වෙන්නේ නැහැ. කොච්චර කිව්වත් විභාගේ කියලා කාලසටහන දානකම් ඉන්නවා විභාගෙට ලෑස්ති. කාලසටහන දැම්මම තමයි ඔන්න බයවෙලා වගේ පොත් ටික හොයලා හොයලා පාඩම් කරන්න පටන් ගන්න. එහෙම කරන්න ලෑස්ති වෙන්න එපා. එහෙම කරන්න සූදානම් වෙන්න එපා. ඔයාලා හැමතිස්සෙම තීරණය කරන්න ඊළඟ දවසේ විභාගයක් තියෙනවා කියලා. ඒ නිසා වැඩ කර කර වැඩ කරන්න. මනස සංසුන්ව තියාගන්නත් ඕන. වැඩ ටික කෙරෙන්නත් ඕන. ටීචර්ස් ලේවර සටහන් තොග පිටින් ලියන්නත් ඕන. එහෙම වුණාම පාඩම් කරන්න කාලයක් නැහැයි කියලා තර්ක කරන්නත් පුළුවන්. කෙසේ වෙතත් විභාගය සඳහා හොඳින් සූදානම් වෙලා ඉන්න. එහෙම වෙන්න නම් ඔයාලගේ පාඩම් වැඩත් සම්වරව කරගෙන යන්න ඕන. හරිද? සමහර ළමයි පේනවා පාඩම් කරන්නේ වෙන අනවශ්‍ය වැඩ කර කර ඉන්නවා. එහෙම ළමයි දැකලා තියෙනවා. නිසා වෙලා හරි පාරේ ගියොත් බය වෙන්න දෙයක් නැහැ. හරි නේද? මේක ලියලා ඉවරයිනේ. සතුරු දිරාණු. කියලා තියෙනවා. හරි, යම් සුදුරුදුරාන් පිළිබඳව ලියාගන්න. රූප සටහනක් දීලා තියෙනවා, ඒ නිසා ඒක ලියන්න යන්න අවශ්‍ය නැහැ. ඔගේ මම රූප වගේයක් දීලා තියෙනවා. 11 වස්යෙන් ගත්ත රූප ටික තියෙන්නේ. ඔයාලට තියෙන නම් ටික විතරයි. නමුත් ඔතන රූප ටිකක් තියෙනවා බලන්න. ඔය සටහන විතරක් අපි ලියාගමු. මෙන්න මේ දෙවෙනි තර ලකුණ ඒ ටික ලියන්න එපා. පළවෙනි වාක්‍ය විතරක් තියාගන්න.
සුදුරුදුවන් වැඩි වුණොත්ද මේ ලියුකේමියා හැදෙන්නේ? සුදුරුදුරාණු වැඩිවීම නෙමේ, ඒක චුට්ටක් වඩන්න ඕන. මේ ලියුකේමියාව කියන්නේ ලේපිලිකාව. සාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීමක් තමයි ඒක. සුදුරුදුරාණු කියලා චුට්ටක් බලමු. ඉවරයි කියලා තියෙනවා. අපි රුධිර පට්ටිකාවටත් යමු. රුධිර පට්ටිකා ගැනත් අපි ලියාගමු. අතර නම් ලියුකේමියා ප්‍රශ්න කියන්නම්. රුධිර පට්ටිකා සම්බන්ධයෙන් ඔය ස්ක්‍රීන් එකේ පේන එක ලියන්න. එතන කරුණු ටිකක් තියෙනවා. ලියුකේමියාව කියලා කියන්නේ මම මෙතන එකක් පෙන්නන්නම්. සුදුරුදුරාණු වැඩිවීම, හැබැයි සුදුරුදුරාණු වැඩි වෙන්න ඕන රතුරුදුරාණු මට්ටම ඉක්මවා යන්න. රතුරුදුරාණු මට්ටම ඉක්මවා සුදුරුදුරාණු මට්ටම වැඩිවීම තමයි ලියුකේමියා කියලා කියන්නේ. සුදුරුදුරාණු වැඩිවීම තමයි. හැබැයි කාට වඩා වැඩි වෙන්න ඕනද? රතුරුදුරාණු මට්ටම ඉක්මවා වැඩි වෙන්න ඕන. එතනදී කියලා තියෙනවා මේ අසාමාන්‍ය ලෙස වර්ධනය වෙන සුදුරුදුරාණු වලට ආසාදනයන්ට එරෙහිව සටන් කරන්න බෑ කියලා. සාමාන්‍ය සුදුරුදුරාණු සටන් කරන්නේ අසාමාන්‍ය ලෙස වැඩි වුණොත් මේ ආසාදන වලට එරෙහිව සටන් කරන්න බැහැ කියලා තියෙනවා. එතකොට තවදුරටත් තියෙනවා රතුරුදුරාණු සෛල රුධිර පට්ටිකා නිපදවන්න ඇටමිදුරු වල නියම කරනවායි කිව්වේ. ඒකත් අඩාල කරනවා කියලා තියෙනවා. එතකොට සර් ලියුකේමියා හදිච්ච කෙනෙක්ගේ ඇටමිදුළු අයින් කරනවද? ඇටමිදුළු අයින් කරන්න වෙන තත්ත්වයක් තියෙනවා. නමුත් ඇටමිදුළු අයින් කරුවොත් එයාට රතුරුදුරාණු නිපදවීමේ ගැටලු තියෙනවානේ. රතුරුදුරාණු හැදුනේ නැත්නම් එයාට ඔක්සිජන් පරිවහනය කිරීම ගැටලු තියෙනවා. ඇටමිදුළු පරීක්ෂා කරලා මේක මේ ලියුකේමියාව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. තොඳු වැට පෙළින් අරගෙන කරනවා. ඒකේ ප්‍රතිකාර මම මේ ඔයක ලියලා ඉවර නම් කියන්න. මම මෙතන එකක් තියෙනවා පෙන්වන්න. අමතර දැනුමට බාහිර කරුණු විදියට මෙන්න මේ ලියුකේමියාව ගැන මෙන්න මේ විදිහට සටහන් ටිකක් තියෙනවා බලන්න. මෙතනදී අර කිව්ව සුදුරුදුරාණු මට්ටම රතුරුදුරාණු මට්ටම ඉක්මවා යාම කියලා තියෙනවා. ඊළඟට මේ තියෙන සාමාන්‍ය රුධිරය ඒක රතුරුදුරාණු වැඩිපුර පේනව නැහැට. නමුත් ලියුකේමියා තත්ත්වයකදී කියන්නේ සුදුරුදුරාණු රතුරුදුරාණු ඉක්මවලා වැඩිවීමක් තියෙන්නේ. ඊළඟ මේකෙදී
රාසාධනවලට එරෙහිව සටන් කරන්න බෑ. එතකොට ලෙඩ රෝග හැදුනොත් විවිධ ලෙඩ රෝග වලට අග්ගාල ගොදුරු වෙන්න පුළුවන්. ඊළඟට රතු රුධිරාණු සෛල රුධිර පට්ටිකා නිපදවන ඇට මිදුළු වලට ඇති හැකියාව අඩාල කරනවා. ඒක ලොකු බරපතල තත්ත්වයක්. ඊළඟට ලියුකේමියාවක් ඇති වෙන තත්ත්වය පෙන්වලා තියෙනවා. ලියුකේමියාව හටගන්නේ සිරුරේ ඇට මිදුළු වල. ඊළඟට මේ සෛල සාමාන්‍ය රුධිර සෛලමින් ප්‍රාථමික මට්ටමේ සිට වැඩිහිටි සෛලයක් දක්වා වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඊළඟට ලියුකේමියා තත්ත්ව දෙකක් පෙළෙන තියෙන උග්‍ර ලියුකේමියාව රුධිරයෙන් ඉටු කරන කාර්යයන් ඉටු වෙන්නේ නැහැ කියන කාරණේ තියෙනවා. නිදන්ගත ලියුකේමියාව ජාන මගින් ඇති වෙන තත්ත්වයක්. ඒක පෙන්වන්න කල්ගත වෙනවලු. ඉක්මනින් වෙහෙසටපත් වීම, ශක්තිය මද වීම, දුර්වල ගතිය, සමේ වර්ණය, සුදුමැලි වීම, උණ ඇතිවීම, සැලීම් ඇතිවීම, ලේ ගැලීම් සිදුවීම, අස්ථිසන්ධිවල වේදනාව, වසා ගැටි තිබීම, ප්ලීහාව, අක්මාව විනාශ වීම, රතුරුතිරාණු අක්මාවේදී අක්මාව හා ප්ලීහාවේදී විනාශ වෙන්නේ. එතකොට ඒවල ක්‍රියාකාරීත්වයක් මේ නිසා මේක අධික ලෙස විශාල වීමක් වෙන්න පුළුවන් කියලා තියෙන. නිරන්තරයෙන් ආසාදන වලට ලක්වීම, බර අඩුවීම, රාත්‍රී දහඩිය දැමීම, ඉවයි ගැටලු ටිකක් තියෙනවා. දැන් රෝගය හඳුනා ගන්න රුධිර පරීක්ෂණ කරනවා, ඇට මිදුළු පරීක්ෂා. මෙතනදී මෙන්න මේ අස්තියෙන් ගන්න නියැඳියක් අරගෙන පරීක්ෂා කරනවා. ඒකෙන් හඳුනා ගන්න පුළුවන් මොන වර්ගයේ ලියුකේමියාවක්ද කියලා. මේ අස්තිය විදගෙන යන්න මේ අස්තිය ඇතුළට මේ දාලා ඒ කොටස් ගැනීමක් කරනවා. සොඳුරට පෙළ නම් ටිකක් මෙතන පෙන්නලා තියෙනවා. විකිරණ විකිරණ චිකිත්සාවක්, විකිරණ හරහා පිළිකා තත්ත්වයක්නේ. මේ වගේ ටිකක් තියෙනවා. අපි නැවතත් යමු මේ පාඩමට. ඒකදී අපිට ලියන්න තියෙන්නේ මේ ටික ලියාගත්තනේ රුධිර ප්ලාස්මේ කාර්යයන් ටික ලියාගන්න. අපි කතා කරපු රුධිර ප්ලාස්මේ කාර්යයන් ටික මෙතන තියෙනවා. අරට පේනවා ඇති. රුධිර ප්ලාස්මයත් අපි කතා කළානේ. යාගේ තියෙන පොඩි කරුණු ටිකක් අපිට පුළුවන් තරම් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙලා ඉන්න. ලෙඩ රෝග හැදුනහම හරි කරදරයිනේ, වේදනාකාරී කරදරයි.
අපි ඊළඟට බලමු අලුත් මාතෘකාවක් රුධිර පාරවිලේනේ. රුධිර පාරවිලේනේ කරලා ඇති සමහර විට ඒ කියන්නේ ශල්‍ය කර්මයකදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි රුධිරය රුධිර ප්‍රදානය කරන්න යනවානේ. රුධිර පරිත්‍යාගශීලීන් ඉන්නවා. එයාලා රුධිරය දෙනවා. ඒ රුධිරය ලේ බැංකුවේ ගබඩා කරලා තියාගෙන අදාළ රෝගීන්ට ශල්‍ය කර්ම කරන සමහර රෝගීන්ට රුධිරය අවශ්‍ය රෝගීන්ට ලබා දෙන එක පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට ශරීරගත කරනවා. ඒකට කියනවා රුධිර පාරවිලේනේ කියලා. ඒතර මේ රුධිර පාරවිලේනේදී රුධිරය ප්‍රදානය කරන එක්කෙනාට කියනවා දායකයා කියලා. රුධිරය දෙන එක්කෙනාට කියනවා දායකයා. රුධිරය ගන්න එක්කෙනාට කියනවා රුධිරය ශරීරගත කරගන්න එක්කෙනාට කියනවා ප්‍රතිග්‍රාහකයා කියලා. හරිද? රුධිර දායකයා, රුධිර ප්‍රතිග්‍රාහකයා. දැන් පද තුනක් අපි හඳුනාගත්තා. රුධිර පාරවිලේනේ කියන්නේ මොකක්ද කියන එක. එක පුද්ගලයෙකුගේ රුධිරය තවත් පුද්ගලයෙකුට ශරීරගත කිරීම. ඒකට රුධිරය දෙන එක්කෙනාට කියනවා දායකයා, රුධිරය ගන්න එක්කෙනාට කියනවා ප්‍රතිග්‍රාහකයා කියලා. රුධිර ප්‍රතිග්‍රාහකයා. ඒකට මේක රුධිර පාරවිලේනේ කරන්න එහෙම හිතුමතේ එහෙම අරගෙන ඔහම මෙහෙම රුධිරය දෙන්න බෑ. රුධිරය දෙන්න නම් එක පුද්ගලයාගේ රුධිරය අනෙක් පුද්ගලයාගේ රුධිරය ගැලපෙන්න ඕන. රුධිරය ගැලපීමක් සිද්ධ වෙන්න ඕන. රුධිරය ගැලපීමේදී කරුණු දෙකක් සලකා බලන්න. එකක් තමයි රුධිර ඝන ගැලපීම බලන්න. රුධිර ඝන මොකද්ද? රුධිර ඝන කියන්නේ කියලා අපි බලමු. දැන් තව එකක් තියෙනවා. රුධිර ඝනවල කිසියම් සාධකයක් ඇත්ද නැත්ද කියන රීසස් සාධක. ඒක තියෙනවා නම් රීසස් ධන, රීසස් ඍණ කියලා කියනවා. හරිද? එතකොට මේ රුධිර ඝන ගැලපීම සහ රීසස් සාධකයේ ගැලපීම සිදුවිය යුතුයි. එහෙම වුණොත් තමයි රුධිර පාරවිලේනයක් නිවැරදිව කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊළඟට අපි බැලුවොත් මොනවද මේ රුධිර ඝන ගැලපීම කියන්නේ කියලා. රුධිර ඝන තියෙනවා ප්‍රධාන වශයෙන් වර්ග හතරක්. ඒතර මේ රුධිර ඝන බෙදලා තියෙන්නේ රුධිර තුල අඩංගු රුධිර සෛල තුල තියෙන ප්‍රෝටීන වර්ග ඒ සංඝටකණුව තමයි රුධිර ඝන හතර බෙදලා තියෙන්නේ. හරිද? රුධිර සෛල තුල අඩංගු ප්‍රෝටීන සංඝටකණු. ඒකට ඒ අණුව බෙදලා තියෙනවා A B AB සහ O. හරිද? රුධිර ඝන අපි ගත්තොත් අපිට තියෙනවා මොකක් හරි රුධිර ඝන හතර එකක්. එතකොට ඔයාලටත් තියෙන රුධිර ඝනය පිළිබඳ ඔයාලට අවබෝධයක් තියෙන්න ඕන. දන්නව ඇති. හරිද? දැන් අලුතෙන් නෙමෙයි. ලයිසන් එක ගන්නකොට හරි පාස්පෝර්ට් හරි මොන හරි හදනකොට ඒ රුධිර ඝන එකේ සටහන් වෙනවා. ඔයාලට චැට් එකට දාන්න පුළුවන් ඔයාලගේ රුධිර ඝනය මොකක්ද කියලා. මගේ තියෙන්නේ ඔය හතරෙන් ඕ කියන රුධිර ඝන. පොසිටිව්ද ඕ නෙගටිව්ද කියලා අපි ඊට පස්සේ බලමු. හරිද? එතකොට මේකේ යම් කිසි රුධිර ඝනයක් ඔය හැමෝටම අයිති වෙන්න ඕන. ඒ රුධිර ඝනය මොකක්ද කියන එකත් ඔයාලා හැමෝම දැනගෙන තියෙන්න ඕන. දන්නවද හැමෝම ඔයාලගේ තියෙන රුධිර ඝන මොනවද කියලා? දරුවෙක් දාලා තියෙනවා. එයාගේ රුධිර ඝනය පිළිබඳව පොසිටිව් ඔයාලට මතක නම් දාන්න. මතක නැත්නම් ඔයාලට වෙලාවක් හම්බුනොත් ඒව දැනගෙන තියාගන්න. ඔයාලගේ BMI යගේ දන්නවනේ උසට සරලන බර ඒව හරියට තියෙනවද කියලා බලාගන්න. ඉස්කෝලේ තියෙනවා. සමහර හැම ඉස්කෝලේකම වගේ තියෙනවා. ඒ BMI යගේ රුධිර ගානේ ඒව හැමතිස්සෙම ඔයාලා අවුරුද්දක් ගානේ අප්ඩේට් වෙවි ඉන්නවනේ. රුධිර ගණන නම් අමාරු වෙන්නේ නැහැ මං කියන්නේ. BMI යගේ ඒවා පිළිබඳ හැමතිස්සෙම අවබෝධයෙන් ඉන්න. හා මේ ටික හරිනේ. ඊළඟට මෙහෙම කාරණයක් තියෙනවා. දැන් මේ රුධිර ඝන විතරක් නෙමෙයි තව එකක් බලන්න තියෙනවා. මොකද රීසස් සාධකේ. රීසස් සාධකයට කලින් අපි බලමු රුධිර ඝන වලින්
කොහොමද මේ මේක දෙන්න පුළුවන් කියලා. හරිද? මම මෙතන ඇඳලා පෙන්නන්නම් කොහොමද මෙතන මේ රුධිර ඝන බෙදා දීම සිදු කරන්නේ කියලා. හරිද? නබලක් දන්නවත් එක් සමහර විට දෙර සටහනකුත් තියෙනවා නමුත් ඊට වඩා චුට්ටක් වෙනස් විදිහකට කියන්නම්. මෙන්න ඉන්නවා මම මේ සටහන මෙහෙම ඇඳලා පෙන්නන්න. ඔයාලට ඔය ටියුට් එක ඇඳලා නැත්නම් ඒ වෙලාව විදිහක ඉඳ ගන්න. හරි. දැන් මෙහෙම ගත්තොත් මම මෙතෙන්ට ගන්නම් AB කියන එක්කෙනා. AB රුධිර ගන්න. මෙතෙන්ට ගන්නවා O රුධිර ගන්න. මෙතෙන්ට ගන්නවා A රුධිර ගන්න. මෙතෙන්ට ගන්නවා B රුධිර ගන්න. මෙන්න මෙහෙම සටහනක් තියෙනවා, ප්‍රසිද්ධ සටහනක් තියෙනවා. O එක්කෙනාට පුළුවන්, හරිද? O එක්කෙනාට පුළුවන් මොනවා කරන්නද? කාට දෙන්න පුළුවන්? A-ට දෙන්න පුළුවන්. පීතලේ යන්නේ ගන්න එක්කෙනා. පීතලේ ගාව ඉන්නේ ගන්න. O-ගේ රුධිරය A-ට ගන්න පුළුවන්. O-ගේ රුධිරය B-ට ගන්න පුළුවන්. O-ගේ රුධිරය AB-ට ගන්න පුළුවන්. තව එක අවස්ථාවක්. O-ගේ රුධිරය ගන්න පුළුවන් තව කාටද? O-ටම ගන්න පුළුවන්. O-ගේ රුධිරය O-ටම ගන්න පුළුවන්. හරි. මෙතන පේනවා ඇති O-ට පුළුවන් ඔය ඉන්න ඔක්කොටම රුධිරය දෙන්න. හැමෝටම රුධිරය දෙන්න පුළුවන් ඉඳා එයාට කියනවා සර්වදායකයා කියලා. සර්වදායකයා. කවුද ඕ? සර්වදායකයා වෙන්නේ ඕ. මොකද ඕට පුළුවන් ඕන එක්කෙනෙක්ට රුධිරය දෙන්න. කිසි ගැටලුවක් නැහැ. ඊට පස්සේ බලන්න අපි ගත්තොත් ඒ ගැන ඒට පුළුවන් AB-ට දෙන්න. A-ට පුළුවන් AB-ට දෙන්න. සහ A-ට පුළුවන් A-ටම දෙන්න. ඒකට A-ට පුළුවන් දෙන්නෙක්ට විතරයි. A-ට කාටද දෙන්න පුළුවන්? ඒ රුධිර ඝනයක් දෙනවා. එයාට පුළුවන් AB කෙනෙක්ට දෙන්න. සහ A කෙනෙක්ටම විතරයි. වෙන කාටවත් බැහැ. පැහැදිලිද? B-ත් ඒ වගේම තමයි. B-ත් ඒ වගේම තමයි. B-ට පුළුවන් AB-ට දෙන්න. සහ B-ට පුළුවන් B-ටම දෙන්න. B-ට පුළුවන් B-ටම දෙන්න. පැහැදිලිද? B-ට පුළුවන් B-ටම දෙන්න. O-ට පුළුවන් O-ටම දෙන්න. A-ට දෙන්න, B-ට දෙන්න, AB-ට ඔක්කොටම දෙන්න පුළුවන්. A-ට පුළුවන් A-ට සහ AB-ට විතරයි. B-ට පුළුවන් B-ට සහ AB-ට විතරයි. AB ගත්තොත් AB-ට කාටවත් දෙන්න බෑ. AB-ට පුළුවන් දෙන්න එකම එක්කෙනාටයි, AB කෙනෙක්ටම විතරයි. AB-ට විතරයි දෙන්න පුළුවන්, වෙන කාටවත් දෙන්න බෑ. ඔන්න බලන්න මේ සටහන දිහා හොඳට බැලුවොත් හැමෝගෙම රුධිරය ගන්න පුළුවන් එක්කෙනා කවුද? පේනවද? AB හැමෝගෙම රුධිරය ගන්න පුළුවන් එක්කෙනා AB. අන්න එයාට අපි නමක් කියනවා. කවුරු කියලාද? සර්ව ගන්න එක්කෙනාට ප්‍රතිග්‍රාහකයා කිව්වනේ. සර්ව ප්‍රතිග්‍රාහක. සර්ව ප්‍රතිග්‍රාහකයා AB බවට පත් වෙනවා. සර්ව ප්‍රතිග්‍රාහකයා AB. සර්ව දායකයා ඕ හැමෝටම දෙන්න පුළුවන් ඕට, හැමෝගෙම ගන්න පුළුවන් AB-ට. හරි. ඔය සටහන බලන්න. ඔය සටහන නැවතත් ඔක ලියනකොට දෙන්න. තාම අපි ඉවර නෑ වැඩේ. ඔක කොහොම වුණාට තව නීතියක් තියෙනවා. ඒ තමයි රීසස් සාධකය. මේ රීසස් සාධකයේ තියෙනවා නම් රීසස් ධන කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියන්නේ ඕ පොසිටිව්, ඕ නෙගටිව්, ඒ පොසිටිව්, ඒ නෙගටිව්. අන්න ඒක. රීසස් සාධකය තියෙනවා නම් පොසිටිව් කියනවා, නැත්නම් ඒ රුධිරේ ඒ සංඝටකේ නැත්නම් රීසස් නෙගටිව් කියලා කියනවා. හරිද? රීසස් ධන, රීසස් ඍණ. ඒක මේකෙදී
මේටික අපි කතා කරා. දැන් රීසස් සාධක ගැන දැන් මම කියනවා ඒ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. හරිද? ඒකත් මෙහෙම පැහැදිලි කරලා දෙන්න. දැන් රීසස් ධන සහ රීසස් ඍණ තියෙනවානේ. රීසස් ඍණ කෙනෙක්ට රීසස් ඍණ කෙනෙක්ට දෙන්න පුළුවන් රීසස් ධන කෙනෙක්ට සහ ඍණ කෙනෙක්ට. මොකද්ද ඒ කිව්වේ? හරිද? මම මෙතන ඇඳලා පෙන්නන්නම්. රීසස් ඍණ කෙනෙක්ින්. හරිද? එයාට පුළුවන් කාට දෙන්නද? රීසස් ඍණ කෙනෙක්ට දෙන්නත් පුළුවන්. රීසස් ධන කෙනෙක්ට දෙන්නත් පුළුවන්. ඊළඟට රීසස් ධන කෙනෙක් ඉන්නවා. එයාට දෙන්න පුළුවන් රීසස් ධන කෙනෙක්ට විතරයි. හරිද? මේ තමයි දායකය, මේ තමයි ප්‍රතිග්‍රාහකය. ඍණ නම් දෙන්න පුළුවන් ඍණට සහ ධනට දෙන්න පුළුවන්. ධන නම් ධනට විතරයි. ඒක රීසස් ධනට රීසස් ඍණ කෙනෙක්ගෙන් ගන්නත් පුළුවන්, රීසස් ධන කෙනෙක්ගෙන් ගන්නත් පුළුවන්. මම මෙහෙම ඇඳලා පෙන්නන්න කලින් වගේ මේක මේ විදියට මෙන්න රීසස් ඍණ, මෙන්න රීසස් ධන. රීසස් ඍණ කෙනෙක්ට රීසස් ධන කෙනෙක්ට දෙන්න පුළුවන්. රීසස් ධන කෙනෙක්ට රීසස් ධන කෙනෙක්ට විතරයි දෙන්න පුළුවන්. රීසස් ඍණ කෙනෙක්ට රීසස් ඍණ කෙනෙක්ටම දෙන්නත් පුළුවන්. ඒක රීසස් ඍණ කෙනෙක්ට හම්බෙන්නේ කාගෙන් විතරද? රීසස් ඍණ කෙනෙක්ට හම්බෙන්නේ කාගෙන් විතරද? රීසස් ඍණ කෙනෙක්ගෙන් විතරයි. ධන කෙනෙක්ගෙන් හම්බෙන්නේ. දැන් මම යනවා මෙන්න මෙහෙම උදාහරණයක් ගැන කතා කරමු. අපි හිතමු දැන් මම ඕ පොසිටිව්. හරිද? ඕ කියලා කිව්වා. දැන් ඕ පොසිටිව් කියලා කියනවා. එතකොට අපි ගත්තොත් ඒ පොසිටිව් කියලා හිතන්න. මම මෙතන කලින් සටහනක් අඳිනවා. මෙතන A B ඉන්නවා. මෙතන O ඉන්නවා, මෙතන A ඉන්නවා, මෙතන B ඉන්නවා. මෙන්න මෙහෙම තිබ්බනේ. මතකයි නේ මේ ඊතල දිහා හොඳට අවධානය දෙන්න. හරි. A plus කෙනෙක්ට ලේ අවශ්‍යයි. මෙයාට රුධිරය අවශ්‍යයි. කාටද දෙන්න පුළුවන් කියලා යෝජනා කරන්න බලන්න. මෙයාට දැන් ලේ ඕන වෙලා තියෙනවා. ඒ ප්ලස් කෙනෙක්ට ලේ අවශ්‍ය වෙලා තියෙනවා. කාටද දෙන්න පුළුවන්? මේ සටහන දිහා බැලුවොත් ඕ කෙනෙක්ටයි ඒ කෙනෙක්ටයි. හරි. ඕ කෙනෙක්ටයි ඒ කෙනෙක්ටයි කියලා ඉස්සෙල්ලාම තීරණයක් ගන්න. ඒ රුධිර ගණනේ දැන් රීසස් සාධකයක් බලන්න ඕන. ඒ අනුව හරියටම කියන්න ඕන. රීසස් සාධකයක් මම නැවත මෙතන ලිව්වොත් මෙන්න රීසස් ධන, මෙන්න රීසස් ඍණ. රීසස් ඍණ කෙනෙක්ට රීසස් ධන කෙනෙක්ට දෙන්න පුළුවන්. රීසස් ඍණ කෙනෙක්ට එයාට විතරයි, එයාට සහ ධන කෙනෙක්ට දෙන්න පුළුවන්. ධන කෙනෙක්ට දෙන්න පුළුවන්. ධන කෙනෙක්ට, ධන කෙනෙක්ට, ධන කෙනෙක්ට දෙන්න පුළුවන්. දැන් මෙතන රීසස් A පොසිටිව් කෙනෙක්. මේ ඕ පොසිටිව් කෙනාට අපි කොහොමද දැන් ලේ දෙන්නේ? පොසිටිව් කෙනෙක්ට ලේ දෙන්න පුළුවන් කාටද? මේ බලන්න මෙතන පොසිටිව් කෙනෙක්ට ලේ දෙන්න පුළුවන්, පොසිටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන් නේ. මේ බලන්න නෙගටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන්. පේනවද? පොසිටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන්. මම තෝරගත්ත පොසිටිව්.
පොසිටිව් කෙනෙක්ට හම්බෙනවා නෙගටිව් කෙනෙක්ගෙනුත් හම්බෙනවා. පොසිටිව් කෙනෙක්ට පොසිටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන් නෙගටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන්. පැහැදිලිද? එතකොට O A plus කියන එකට දෙන්න පුළුවන් O positive කෙනෙක්ට දෙන්නත් පුළුවන් O negative කෙනෙක්ට දෙන්නත් පුළුවන් A positive කෙනෙක්ට දෙන්නත් පුළුවන් A negative කෙනෙක්ට දෙන්නත් පුළුවන්. මේ A plus කියන A positive කියන එකට රුධිරය අවශ්‍ය නම් මේ හතර දෙනෙක්ගෙන්ම රුධිරය ගන්න පුළුවන්. පැහැදිලිද? මෙතන රීසස් සාධකේ බලන්නත් ඕන හරියට ඔළුවට ගන්න නැත්නම් පැටලෙයි. ඒ පැටලෙවිල්ල නැති කර ගන්න ඕන. මම ආයෙම ගන්නවා ඔය හතර දෙනාම ගැන කතා කරපුවාම ඔයාලට මතක හිටි. A negative. එතකොට A කෙනෙක්ට රුධිරය දෙන්න පුළුවන් කවුද කියලා බැලුවොත් රුධිර ඝනගෙන විතරක් හිතලා A කෙනෙක්ට රුධිරය දෙන්න පුළුවන් A කෙනෙක් රුධිරය දෙන්න පුළුවන් කාට විතරද ඔයාලට පේනවද කියලා බලන්න මෙන්න මේ සටහනේ. ඒ කෙනෙක්ට සහ ඕ කෙනෙක් දැන් මේ ලෙඩා ඒ ලෙඩා තමයි ඒ එයාට ලේ ඕන එයාට ලේ ඕන මෙන්න ඉන්නවා ලෙඩා මේ ඒ ඒ තමයි ලෙඩා එයා තමයි ගන්න ප්‍රතිග්‍රාහකය ප්‍රතිග්‍රාහකය කියන්නේ ලෙඩා කියලා හිතන්නකො ප්‍රතිග්‍රාහකය කියන්නේ ලෙඩා එයාට ලේ ඕන එයාට ලේ දෙන්න පුළුවන් කාටද මම මේ ඊතල වලින් පෙන්නලා තියෙනවා මේ මෙයාට ලේ ඕන කාගෙන්ද ගන්න පුළුවන් එයාගෙන්ම ගන්න පුළුවන් ඒ ඒ කෙනෙක්ගෙන්ම ගන්න පුළුවන් එයාගේ පැත්තට ඊතලේ ආය ඇවිල්ලා තින්න ඕ කෙනෙක්ගෙන් විතරයි නෙමෙයි ඊතලේ ඇවිල්ලා තින්න දිශා බලන්න ඕ එතන මතක තියාගන්න ඕක පැටලවිල්ල හොඳට හතර දෙනාම ගැන කතා කරලා අවසානයේදී ඔයාලට ඔළුවට යන්න මොකද්ද සිද්ධිය කියලා ඒ කෙනෙක්ට ලේ දෙන්න පුළුවන්. ඒ තමයි ලෙඩා එයාට ලේ දායක කරන්න පුළුවන් ඒ කෙනෙක්ටයි ඕ කෙනෙක්ටයි. තව සාධකයකට යන්න වෙනවා. ඒක බැලුවේ නැත්තම් ලෙඩා මැරෙන්න පුළුවන්. ඒ තමයි රින. එතකොට බලන්න රීසස් රින කියන එක්කෙනා මෙන්න ඉන්නවා. රීසස් රින. රීසස් රින කියන එක්කෙනාගේ පැත්තට ඊතලයක් ඇවිල්ලා තියෙන කාගෙන්ද? රින කෙනෙක්ගෙන්ම විතරයි ඊතලයක් ඇවිල්ලා තියෙන්නේ මේ ඊතලේ යාගේ මේ රීසස් රින. ඒත් එයාගේ ඔළුවට ඊතලේ වැටලා තියෙන්නේ කාගෙන්ද? එයාගෙන්ම පමණයි. වෙන කාගෙන්වත් ඊතලයක් එයාගේ පැත්තට ඇවිල්ලා නැහැ. එහෙනම් ඒ නෙගටිව් කෙනෙක්ට ලේ දෙන්න පුළුවන් ඒ නෙගටිව් කෙනෙක්ටයි ඕ නෙගටිව් කෙනෙක්ටයි විතරයි. එක පැහැදිලිද? ඊළඟ උදාහරණය. ඔය උදාහරණ හතරම කතා කරපුවාම ඔළුවට ඇයි. මේ දෙන්නගෙන් තමයි හම්බෙන්නේ රුධිර. හරි. ඊළඟට මම ඔයාලට පුළුවන් නම් උත්තර දාන්න chat එකට. ඒක මට බලන් හිතා ගන්න පුළුවන් ඔක තේරුණාද නැද්ද කියලා. හරිද? ඊළඟ ලේඩා. ඔන්න වාට්ටුවට ගේනවා ලේඩා. කවුද ලේඩා? B එයාගේ තියෙන්නේ B positive කෙනෙක් ගේනවා වාට්ටු. මෙන්න ඉන්නවා B positive ලෙඩෙක්. ඒවල තමයි සරි කවුරු හරි ડોක්ටර් හරි කවුරු හරි. B positive කෙනෙක් ගේනවා. එයාගේ රුධිර ගානේ B positive රීසස් සාධකයක් එක්ක. දැන් මට chat එකට දාන්න මේ ලෙඩාට රුධිරය දෙන්න පුළුවන් කාටද රුධිර දායකත්වය කරන්න පුළුවන් කාටද කාගෙන්ද මෙයා රුධිරය ගන්නෙ
බලන්න ඕන රුධිර ඝන සහ රිසස් සාධකය. ඒක තේරුම් නැත්තම් මේක පැහැදිලි කරනවට හොඳට අහගෙන ඉන්න. උත්තර කීපයක් තියෙනවා ඔක්කොම එකිනෙකට පරස්පර උත්තර කීපයක්. අන්න මෙත්මි මෙත්මි මහේෂාක්‍යදුව විතරක් සර්ව සම්පූර්ණ උත්තරයක් එවලා තියෙනවා. අනිද්දරුවන් උත්තර ගැටළු සහිතයි. අවසාන උත්තරේ මම ඇහුවේ ජයමිදුවගේ උත්තරයක් තියෙනවා. ඒකේ ඒකේ සර්ව සම්පූර්ණ අවසාන උත්තරේ මම මොකක්ද ඇහුවේ? බී පොසිටිව් ලෙඩෙක් ඉන්නවා වාට්ටුවේ. යාට ලේ දෙන්න ඕන. වලට තෝරගන්න පුළුවන් ලේ කාණ්ඩ මොනවද? කාගෙන්ද ලේ ගන්න පුළුවන් කියලා. හරි. මෙත්නි මහේෂාක්‍යදුවගේ උත්තර ටික තමයි. හරි. අනිත් දරුවන්ගේ උත්තර වල පොඩි පොඩි ගැටලු තියෙනවා. සර්ව සම්පූර්ණ උත්තර නැහැ. හරි. ඔන්න දැන් මම කියනවා අහගන්න. ලෝක මං කියන්නේ පැරලලි සහිතයි. හරි, පැරලලි සහිතයි. හරිද? ඔන්න බලන්න මම හතර දෙනා ගැනම කියනවා. හතර දෙනා ගැනම දෙපාර ගානේ අට පාරක් කියන්න වෙනවා. B පොසිටිව්. මෙයාට ලේ දෙන්න බලන්න B ඉන්නවා. ඉතල B බලන්න පොසිටිව් නෙගටිව් කතාව පත්තකින් තියලා B බලන්න. B ගේ පැත්තට ඊතලේ L වෙලා තියෙන්නේ කාගෙන්ද? B ගේ පැත්තට. B ගේ යන ඊතල නෙමෙයි. B ට B තමයි ලේඩා. මෙයාගේ පැත්තට ඊතලේ ඉන්නේ කාගේ ඉඳලාද? ඕගේ ඉඳලා එනවා. තව කවුද? B ගේ ඉඳලා එනවා. හැම දරුවෙක්ටම පැහැදිලිද ඒක? B ගේ පැත්තට ඊතල තියෙන්නේ කාගෙන්? මෙන්න ඕගෙන් ඊතලයක් එයාගේ පැත්තට එල්ල වෙලා තියෙනවා. ඊළඟට B ගෙන්ම ඊතලයක් එයාගේ පැත්තට තියෙනවා. මේක යන්නේ AB ට. ඒ යන්නේව ගන්න එපා. ලෙඩා තමයි B. ලෙඩා AB නෙමෙයි, ලෙඩා B. B රුධිර ගණයේ තියෙන ලෙඩා. ඒතර B ගේ පැත්තට ඊතල තියෙන්නේ කොහෙද කියලා බලන්න කාගෙන් දෙන්නේ? ඕගෙන් සහ B ගෙන්. ඒ නිසා B ට ලේ ගන්න පුළුවන්. B තමයි ලෙඩා. එයාට ලේ රුධිරේ දෙන්න පුළුවන් O කෙනෙක්ටයි B කෙනෙක්ටයි. එන්න පළවෙනි කරුණ. දෙවෙනි එක තමයි මෙයාගේ රිසස් සාධකයේ ධන. රිසස් ධන නම් මෙන්න මෙතනට යන්න ඕන, මෙන්න මේ සටහනට. මෙන්න මේ සටහනට ආපුවහම කොහොම මෙයා රින මෙයා දනා මේ ඉන්නේ ධන. මෙන්න ධන. මෙයාට ඊතලය ඊ හිස යොමු වෙලා තියෙන්නේ කාගෙන්ද? රිනගෙන් සහ ධනගෙන් දෙන්නගෙන්ම යොමු වෙලා තියෙන. ධනගෙන් යොමු වෙලා තියෙනවා රිනගෙන්. මේ ධන කියන්නේ යාමනේ රීසස් ධනට ධන කෙනෙක්ට දෙන්න පුළුවන් ගැටලුවක් නැහැ. තව ඊතලයක් යාගේ පැත්තට යොමු වෙලා තියෙනවා කාගෙන්ද? රිනගෙන්. එහෙනම් මතක තියාගන්න, ඕ පොසිටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන්, ඕ නෙගටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන්. ඇයි? පොසිටිව් නෙගටිව් දෙන්නගෙන්ම රීසස් ධනට ඊතලේ යොමු වෙලානේ. ඒ නිසා B පොසිටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන්, B නෙගටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන්. ඇයි? පොසිටිව් නෙගටිව් දෙන්නගෙන්ම රීසස් ධන කෙනෙක්ට ගන්න පුළුවන්නේ. ඔන්න ඔය කා. එතකොට O plus, O පොසිටිව්, O නෙගටිව්, B පොසිටිව්, B නෙගටිව් කියන හතර දෙනාගෙන්ම B පොසිටිව් කෙනෙක්ට ලේ ගන්න පුළුවන්. ලෙඩා තමයි මේ උඩින්. මෙයා තමයි ප්‍රතිග්‍රාහකයා. මෙන්න ඉන්නේ ප්‍රතිග්‍රාහකයා. මේ ඉන්නේ දායකයෝ. දායකයෝ. හරි, දැන් අපි කතා කරා අවස්ථා තුනක්. පළවෙනි එක තමයි A පොසිටිව් කෙනෙක්ට කවුද ලේ දුන්නේ? A නෙගටිව් කෙනෙක්ට කවුද? දැන් B පොසිටිව් කෙනෙක්ට දුන්නේ කවුද? දැන් අපි යනවා B නෙගටිව් කෙනෙක්ට මොකද වෙන්නේ කියලා බලන්න. B නෙගටිව්. ඔයාලට උත්තර එවන්න පුළුවන්. ලෙඩා තමයි B නෙගටිව්. එයා වාට්ටුවට ගෙනාව ඕන දැන්. එයාට ලේ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මෙයා තමයි ප්‍රතිග්‍රාහකය. B නෙගටිව්. එයා තමයි ලෙඩා. මෙයාට රුධිරය දෙන්න ඕන. මොන රුධිරේද අපි තෝරාගන්නේ? මෙයාට ලේ රුධිරේ පාරවිලේනේ කරා. දැන් අවස්ථාව චැට් එකට දාන්න. හරියට කල්පනා කරන්න, වැරදුන තාය අහගන්න.
කරයක් ඇවිල්ලා තියෙනවා. මේ දුවගේ උත්තරේ හරි. සෙත්සන්දි දුවගේ උත්තරේ හරි. ඕන් ජයමි දුවගේ උත්තරේ හරි. නියුමි දුවගේ උත්තරේ එකක් අඩුයි, එකක් ඒපු එක හරි. තව එකක් ඕන. තව එක්කෙනෙක්ට පුළුවන් නෙගටිව් සහ බි නෙගටිව්. ඔව් දෙන්නම නෙගටිව්. ඒකට විදියට ආවම හරි. හරි. ඒතර ඔන්න බලන්න ආයමත් මම කියනවා එහෙනම් ඒක තේරෙනවා නම් අපිට වේගින් යන්න පුළුවන්. බීට බී කෙනෙක්ට රුධිරය දෙන්න පුළුවන් කාටද? ඕ කෙනෙක්ටයි බී කෙනෙක්ටයි පමණයි. ඒක ඉස්සෙල්ලාම අපි බලනවා මේ සටහනේ. මේ බීගේ පැත්තට ඊදල ඇවිල්ලා තින්න ඕගෙන් සහ බීගෙන් පමණයි. ඒ නිසා ඕගෙන් බීගෙන් විතරයි බීට දෙන්න පුළුවන්. නෙගටිව්නේ. නෙගටිව් කෙනාකෝ මෙන්න නෙගටිව්. නෙගටිව් නම් මෙතන එයාට දෙන්න පුළුවන් නෙගටිව් කෙනෙක්ට විතරයි. පොසිටිව් කෙනෙක්ගෙන් ගන්න බෑ. එයාට ඊතලේ ඇවිල්ලා තියෙන්නේ නෙගටිව් කෙනෙක්ගෙන්ම විතරයි. මේ සටහන බලපුවාම හරි. එහෙනම් හරි සරලයි. ඕ නෙගටිව් සහ බී නෙගටිව් කෙනෙක්ට විතරයි මෙයාට ලේ දෙන්න පුළුවන්. උන අවස්ථා හතරක් කතා කරා. අපි අරන් පස්වෙනි අවස්ථාව ගැන කතා කරා. බහුවර්ණ ප්‍රශ්නවලදී ඕවා එනවා. දී බුද්ධිය ඇතුව හිටියොත් ඔයාලට මේක හරි ලේසියෙන් මේක පොඩි ගේම් එකක් වගේ තේරුම් ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව AB පොසිටිව් කෙනෙක්. ඔන්න ගෙනා වාට්ටුවට මෙයාට ලේ දෙන්න වෙනවා. චැට් එකට දාන්න ඔයාලා තෝරා ගන්න රුධිර කාණ්ඩ මොනවද කියලා. AB පොසිටිව් කෙනාට එයා තමයි ප්‍රතිග්‍රාහකයා, එයා තමයි ලෙඩා. එයාට රුධිරේ පාරවිලේනය කරන්න ඕන. එහෙනම් එයාට තෝරා ගන්න ඕන ලේ කාණ්ඩ මොනවද? රුධිර කාණ්ඩ මොනවද? ද චැට් එකට දාන්න. උත්තරයක් ඇවිල්ලා තියෙනවා එනවා. ඒ දක්වා ඒක ටික හරි. ඒකට තව මදි. සෙස්සන් දිදුව තව ප්‍රතිඵල එමින් පවතිනවා. 75ක් විතර. හරි. සෙස්සන් දිදුවගේ උත්තර සියල්ලක්ම නිවැරදි. මේ වෙනකොට අනිත් දරුවන්ට චැට් එකට දාන්න පුළුවන්. උත්තරේ කියන්නද? හරි, උත්තරේ කියන්නකො දුව බලන්න. B පොසිටිව්, AB පොසිටිව්, O පොසිටිව්, A පොසිටිව්. හරි. ඊට පස්සේ B නෙගටිව්, AB නෙගටිව්, O නෙගටිව්, A නෙගටිව්. වෙරි ගුඩ්. හරි, ඒ උත්තර තමයි. ගොඩක් දරුවෝ ඒවලා තියෙනවා. අපි එහෙමනම් යමු එක ඉක්මනින් සාකච්ඡා කරන්න. ගොඩක් දුරට දැන් ඒක ඒ ගැටලු ඔක්කොම निराකරණය වෙලා ඇති. AB තමයි ලෙඩා. එහෙනම් අපි බලන්න ඕන ABට ඊතල ඇවිල්ලා තියෙන්නේ කාගෙන්ද කියලා. ABට ඊතල ඇවිල්ලා තියෙනවා AB ගෙන් ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ A මේ ඊතල ඇවිල්ලා තියෙන්නේ A ගෙන් ඇවිල්ලා තියෙනවා. මේ ඊතලේ ඇවිල්ලා තියෙන කාගෙන්ද බලන්න. ඕගෙන් ඇවිල්ලා තියෙනවා. මේ ඊතලේ කාගෙන්ද ඇවිල්ලා තියෙන්නේ? B ගෙන් ඇවිල්ලා තියෙනවා. මේ රුධිර ඝන හතරම AB ට රුධිරය දෙන්න පුළුවන්. ඊළඟට අපි බලන්න ඕන රීසස් සාධකයේ පොසිටිව්. මෙන්න පොසිටිව් එක්කෙනා මෙතන ඉන්නවා. මෙන්න පහලින් මම දාලා තියෙනවා පොසිටිව් කෙනෙක්ට රුධිරය දෙන්න පුළුවන්. පොසිටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන්. නෙගටිව් කෙනෙක්ට දෙන්නත් පුළුවන්. එහෙමනම් මම ලේසියෙන් ලියාගෙන යනවා AB පොසිටිව්, A පොසිටිව්, O පොසිටිව්, B පොසිටිව්. මෙන්න එයාලගේම නෙගටිව් කට්ටිය. AB නෙගටිව්, A නෙගටිව්, O නෙගටිව්, B නෙගටිව්. ඒකොටම රුධිරය දෙන්න පුළුවන් කාටද? AB පොසිටිව් කෙනෙක්ට. එහෙනම් අපි ඊළඟ අවස්ථාව කවුද කියලා දන්නවනේ දැන්. ඊළඟට අපිට අයිති වෙන්නේ AB නෙගටිව් කෙනෙක්. අලට ඕනම් කියන්න. එතකොට අපිට ලේසි දැන් ඇඟට ගිහිල්ලා ඇති. හා ජයමි දුව වෙලා තියෙනවා හරි. මෙත්මි දුව වෙලා තියෙනවා හරි. ලේසි බහුවන් ප්‍රශ්නවල දිනනවා.
udah mangi tanya gue datu udah terjadi nanti sesen di dua hari minum di dua hari ha the AB itu rutinnya dengen pulang kah itu kita pikir bahwa AB connect dengen pulang A connect pulang B connect pulang O connect pulang negatif nang mana balan negatif aja dengen pulang negatif connect biterai ini saat yang walat itu honda itu mau paham dili AB plus negatif B A negatif B negatif O negatif karena yang ada biterai AB negatif ulat dengen pulang untuk yang apa yang awal sana diar itu mana tikak wah, ya unlucky, ini buat kamak nih. Hari itu, ini kira api balum. Muka itu tikak unlucky ini he itu. Api dah ya nama O positif, dah itu nama mama ini leda, mama O positif kiuane. Mama mata dah leda inno, mama ini leda. O positif connect, lega anu pulang, kagend. O positif kena genui, O negatif kena genui bitera. Bitera. Itu dah lalat ikan pahadri deng. Min O ke pahadat itu leh villa tin O game bitera. Karena kau rutne O positif itu O bitera. Kalau bitera hari villa tienna, then plus reses ada ke positif na. Anak beri jangan sekat tienna positif kena genggan na puluan negatif kena genggan na puluan. Itu kata O positif kena gain rutinnya karena puluang O negatif kena gain rutinnya karena puluang karena mata, tah O positif leh tamai gudak dua ratus tienne nitya mana tienne tienno O positif O negatif kena gain katanya jadi dengne gain itarai karena puluan itu kata agar gue amode mengira benas seperti balati, ametni irakan dino. Then, me unlucky ke godak wedi ka arad. Minna me yana tamai daddy avadana mugata patthu in. O negative aya daddy avadana mugata patthu in. O negative aya ta le denna puluwang kaata vitarada. O negative aya ta pamana. Deka hondatama pahadili ne. Api dah memang warga hatram plate duty ke warga tu ada ala kagin tu rutinnya dah ikut keragaman puluang kira katakan, jam meten in rutinnya karena dia na sial lagi mem, api ta wasna wantai kira salakan puluang mana rutinnya karena itu, O negative bitterai, ikat itu ya ada rutinnya hamben ikat warga kim paman. Itu tu lay bankui, O negative rutinnya adu uno. Itu tu hema ledek kahu. Itu tu ya tu hari amarui betnwa rutinnya hoyan. Itu O negative kena rutinnya adu nisa. O positive kena tu O positive hari O negative hari kita dengne kari inwa kita rasa hema kita bateri pulua. Itu O negative kena tu O negative biteramai. Hema O negative kena tu O positive kena demot. Mukadewi ni je lah pilihan kami waktu kami katakan. Ikan tapi kian awam rudira selesa ni kian. Rudira kati kaya no. Rudira kati kaya sih macam ni laksa no. Kau tu lagi. Rudira kati kaya sih macam ni laksa no awam. Itu kota. Eh mukadewi ni. Rudira kati kaya no na. ये मनावस्ता है जो तुआले अकेला तुआले होंदे भी ना कोट ये है रा आप यहाँ के टर रुद्रे दा आप हम यहाँ के ऐतुले दे रुद्रे के ठीक है उन्नत अन्य लेडा मेरे नो ये नहीं सा रुद्रे स्लेशन यं क्या ने पारी लेने कर पुहा मेरे रुद्रे पतिग्राह के आगे ऐतुले पतिग्राह के क्या ने लेडा लेडा के ऐतुले दी Ada daya ke agi rudira ganai, petikraha ke agi rudira ganai, hari itu nogale pi manusia. Rudira ganai kiu ama reason sah dek ayi, rudira ganai kena dekamu galapan no.
හරිද අපි ඒක හරියට ගලපන්න නැතුව ලෙඩාට මේ රුධිරේ පාරවලිනේ කරන්න ගියොත් අන්න ලෙඩා ගැඟ ඇතුලේ රුධිරේ කැටි ගැහිලා ලෙඩා වැරෙන්න පුළුවන් හරිද රුධිරේ කැටි ගැහෙන්න එපා රුධිරේ කැටි ගැහෙන්න ඕන ඇඟ ඇතුලේදී නෙමෙයි තුවාලයක් වෙලා එතන තුවාලය හොඳ වෙන තැන ඒක රුධිර පට්ටිකා මගින් කරනවා හරිද ඒක රුධිර පට්ටිකා මගින් කරනවා රුධිර ශ්ලේෂණය හොඳ වෙන්නේ අර තුවාලයක් වුණාම ඒ වගේ අවස්ථාවක. හරි. අපි එහෙමනම් අපි සටහන ලිව්වේ නෑ මෙන්න මෙතන ඉඳලා. හිතන්නේ ඒක වඩා හොඳින් පැහැදිලි ඇති කියලා. හරි. දැන් බලන්න රුධිර පාරවිලේනේ යනු කුමක්ද කියන එක අපි ලියාගමු. මෙන්න මෙතන ඉඳලා. අවශ්‍ය කරන ටික විතරක් කියන්න. මෙන්න මේ පළවෙනි කාරණේ ලියා ගන්න රුධිර පාරවිලිනේ යටතේ රුධිර පාරවිලිනේ යටතේ මෙන්න මේ පළවෙනි කරුණ ලියා ගන්න අපි අර පේපර් එක ඉවර කරේ නෑ නේද සර් ඒක දෙවෙනි කොටස් තියෙනවා දෙවෙනි කොටස තියෙනවා මම මේ පාඩමට ගිහිල්ලා මට ඒක කතා කරගන්න බැරුව ගියා උදේට පාරවිලේනේ ලියා ගන්න ඊළඟට වෙනම ප්‍රශ්නයක් අහලා තියෙනවා රුධිර දායකයා සහ ප්‍රතිග්‍රාහකයා කියලා ඒ ක්ලියා ගන්න නිවැරදිව අදාළ තැන පුරස්සනි ප්‍රශ්නය යටතේ මේක ලියාගත්තා මේක ලියාගත්තා ඊළඟට රුධිර පාරවිලේනේ සලකා බලන්නේ මොනවද කියලා අහලා තියෙනවා සලකා බලන්නේ රුධිර ඝන ගැලපීම සහ මෙන්න මේක රුධිර ඝන ගැලපීම සහ රීසස් සාධකයේ ගැලපීම කියලා එතන ඊළඟ ප්‍රශ්නෙට ලියා ගන්න ප්‍රශ්න 11 12 10 11 12 කියන ප්‍රශ්න වලට උත්තර ඔය හරි තුනට අදාළ ඒවා විතරක් ලියන්න ඊළඟට අපෙන් අහලා තියෙනවා ප්‍රධාන රුධිර ඝන වර්ග මොනවද කියලා. අපි ඒකට යමු. A, B, AB, O. පහළට පුළුවන් නම් ලියාගන්න එහෙම නැත්නම් A, B, AB, එහෙම නැත්නම් පහළට පහළට හරි O ඔය හතර ලියාගන්න. ඊළඟට වගුවෙත් මේ වගුවම ඔයාලට හිස්තැන් දීලා දීලා තියෙනවා ප්‍රතිග්‍රාහකයා කියන්නේ කවුද රුධිරය ශරීරගත කරගන්න තැනැත්තා රුධිරය ශරීරගත කරගන්න තැනැත්තා එහෙම නැත්නම් සරල සුද්ධ සිංහලෙන් කියනවා නම් මෙයා තමයි කවුද ලෙඩා මෙයා තමයි ලෙඩා ඔය ලෙඩාට තමයි රුධිරය දායක කරන්න ඕන
ලෙඩා කියලා ඔළුවේ තිබ්බහම ඇති ප්‍රතිග්‍රහක කියන්නේ ලෙඩා කියලා. ඔය සටහන තමයි තියෙන්නේ හරි දාගන්න හරි වැරදි දාගන්න. හරිනේ ඊළඟට බලන්න මම ඔතනම මේ සටහනක් දෙන්නම් ඒක ඔයාලා ඇඳ ගන්න මේ සටහන ඔයාලට ඒකිනුත් පොඩි අදහසක් ගන්න පුළුවන් මොකක්ද මේ සටහන මේක ඇඳේ කලින් මෙතනින් කියන්නේ AB මෙන්න AB මෙන්න A මෙන්න B මේක ඇඳ ගන්න ඔතනම මෙතන ඕ ඊ තලය කොහමද යොමු වෙන්නේ කියලා බලන්න මෙයාගෙන් මෙයාට දෙනවා මෙයාගෙන් මෙයාට දෙනවා ඒකෙන් තමයි ඊ තලයේ අදහස මෙන්න මේ සටහන ඇහැට උරු කරගන්න මේ උඩලට සම්පූර්ණ උදිර ඝන ඇසුරින් කොහොමද උදිර දායකත්වය ලබා දෙන්න පුළුවන් කියලා තේරුම් ගන්න පුළුවන්. හරි නේද? හරි. අපි එහෙමනම් සර්වදායකය සර්ව ප්‍රතිග්‍රාහකය කියන්නේ කවුද කියන පද දෙක බලමු. මෙහෙම ලියන්න. ඕනෑම රුධිර ඝනයකින් ඕනෑම රුධිර ඝනයකින් ඕනෑම රුධිර ඝනයකින් රුධිරය ලබාගත හැකි ඕනෑම රුධිර ඝනයකින් රුධිරය ලබාගත හැකි ඕනෑම රුධිර ඝනයකින් රුධිරය ලබාගත හැකි ලබාගත හැකි රුධිර ඝනය සර්ව ප්‍රතිග්‍රාහකයා වේ ලබාගත හැකි රුධිර ඝනය සර්ව ප්‍රතිග්‍රාහකයා වේ සර්ව ප්‍රතිග්‍රාහකයා වේ එතන ලියා ගන්න
AB රුධිර ගණනය කියලා තියාගන්න. ඊළඟට ලියන සර්වදායකය ඕනෑම රුධිර ගණයක් සහිත අයෙකුට ඕනෑම රුධිර ගණයක් සහිත අයෙකුට රුධිරය ප්‍රධානය කළ හැකි රුධිර ගණය. රුධිරය ප්‍රධානය කළ හැකි රුධිර ගණය. සර්වදායකයා වේ. හරි වරහන් ඇතුලේ හරි ඕ රුධිර ගණය සර්වදායකය කවුද? ඕ ඕ අපි මේ ටික ඉවරයක් කරමු. 17 වෙනි ප්‍රශ්නය වෙනකම් මේ ටික හරිනේ. ඊළඟ රීසස් සාධකයේ බලපාන අයුරු විස්තර කරන්න කියලා තියෙනවා. මෙන්න මේ ටික විතරක් ලියන්න. ඔයාලට පේනවනේ මේ ඔක්කොම ලියන්න එපා. මෙන්න මෙතන තියෙන ටික විතරක් ලියන්න. රීසස් ධන ප්‍රතිග්‍රාහකයින්ට රීසස් ධන හා රීසස් ඍණ රුධිර ගැලපේ. රීසස් ඍණ ප්‍රතිග්‍රාහකයින්ට ගැලපෙන්නේ රීසස් ඍණ රුධිරය පමණි. තියෙන එක විතරක් ලියාගන්න උත්තර. ඊළඟ මේ වගුව සම්පූර්ණ කරගන්න වගුව සම්පූර්ණ කරගන්න හරි
Agustu masih boleh dawa saat itu nih baru dawa sakinya wa kolos ini da Brahaspati ini da puluhan nakian na udah baru hari puluhan na kita amatur panti aktawa karena puluhan hari dia kemarin message kalau dia nih menurut hamidaru itu puluhan na mabila wakian na evila puluhan na api panti kerum, mana? Ehna api ada itu metering awasan kerana apa? Namun daru ekmu parisami satu tinginnya. Ayu bo wan. Thank you sir. Thank you sir. Ayu bo wan sir. Ayu bo wan.